ఆరోగ్యకము శ్రీలంక మగన్ పటాంగము మైదాని మమ පහුගිය දවස් කීපය තුළ මේ ඡන්දයට වඩා මම දැන් ඡන්දවල මේ කාලය ඇතුළතදී ඇති වෙන ප්‍රශ්න ගැන තමයි කතා කරේ. අර හොඳ හොර ඡන්ද මධ්‍යස්ථානයේ ඇඹිලි පිටියේ ඒ වගේම කණිත ලීරික සංස්ථාවේ බිලියන 36ක වංචාව හිටපු දේශපාලඥයන් සහ ඔහුගේ සහචරයන්. දැන් ඊට පස්සේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් මේ අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන රටක මහජනතාවට අවශ්‍ය පාස්පෝර්ට් දෙන්න බෑ. මහජනතාව දවස් ගණන් පාස්පෝර්ට් එකට ඉන්නවා. මම කියන්නේ මේ පාස්පෝර්ට් එකක් දෙන්න බැරි ඒ ගම මේක ඒකට තව ප්‍රශ්නයක් ඇදිලා තියෙනවා. වීසා ප්‍රශ්නේ. වීසා ප්‍රශ්නේ නිසා විදේශ සංචාරකයන් ලංකාවට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දවසට 6 දක්වා ආපු සංචාරකයන් ප්‍රමාණය 2000ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම අද විශේෂිත ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි දන්නවා තමයි මැතිවරණයට තියෙන්නේ දවස් 19යි. මේ දවස් 19ේදී ඇතුළත අපි දන්නා මේ රටේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයා මේ දවස් 19ේදී කරන්න යන තව අනිත්‍ය කටයුත්තක් හෙළි කරන්න තමයි මාද මාධ්‍ය සාකච්ඡාව කියන්නේ. ඒක තමයි අපි දන්නා මහජන උපේක්ෂා කොමිසමේ හිටපු සභාපතිවරයා මාව අනීතිකව මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ සහචරයන් විසින් කී අවුරුද්දේ තනතුරෙන් මාව අයින් කරා මහජනතාවට සේවය කිරීමට යන නිසා. ඉන්පසුව ඒ මගේ දුර කාලයේ අපි දන්නවා මහජන උපේක්ෂා කොමිසමේ සමාජිකයන් පත් කරන අවුරුදු 5ක දුර කාලයකට. ඒ වගේම අපි දන්නවා මේ සමාජිකයන් අයින් කිරීමට තියෙන ක්‍රියාපටිපාටි ඉතා විශාලයි. ඒ දැන් මේ සමාජිකයන් කොමිසම් සභාවේ නැති නිසා උන්ගේ දුර කාලයේ මගේ දුර කාලයේ තිබ්බා නම් ඒක ඉවර වෙනවා ගිය මාසේ දවසක. දැන් දුර කාලේ ඉවරුනහම අලුතෙන් දුර කාලේ දුර මේ සඳහා සමාජිකයන් පත් කරන්න ඕන. සමාජිකයන් පත් කිරීමේදී ඒ සමාජිකයන්ට තිබෙන සුදුසුකම් ඔක්කොම මහජන උපිතා කොමිසමේ පද මේ කොමිසමේ පනතේ තියෙනවා. ඒ වගේම මේ ජනාධිපතිවරයා ගිය මාසෙට දෙපාරක් ඇරලා තියෙනවා මේ කොමිසමට දාන්න ඕන සමාජිකයන් 5 දෙනෙක් නම් කරලා තියෙනවා. ඒ නම් කිරීම වාර දෙකකදී විවස්ථාපිත සභාව පාර්ලිමේන්තු විවස්ථාපිත සභාව නිෂ්ප්‍රභා කරලා තියෙනවා. අපි දන්නවා මේ ජනාධිපතිවරයාට පොලිස් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරගන්න උවමනාවක් නැහැ හැකියාවක් නැහැ කියලා කියනවා. ඒ වුණාට මේ කොමිසමට දාන්න යනවා සමාජිකයන් 5 දෙනෙක්. මේ සමාජිකයන් 5 දෙනාගේ සුදුසුකම් බැලුවොත් එහෙම මේකේ ඉන්නවා සමාජිකයන් 2 දෙනෙක්. ඒ 2 දෙනා කලින් මේ අනීතික විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් හිටපු දෙන්නෙක්. හැබැයි මම කියන්නේ දැන් තව තවත් 19ක් දෙන්න නිසා මේ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම දන්නවා යාර ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා මේ කොමිසමට පත් කරන සමාජිකයන් පත් කිරීම ලබන 22 වෙනිදාට එන ජනාධිපතිවරයාට ඉඩ දීලා මේක නොකර ඉන්න හේතුව තමයි මේ සමාජිකයන් පත් කරොත් එහෙම ඒ සමාජිකයන් ඉවත් කර ගැනීමට නුසුසු පුද්ගලයන් කලින් වාර වගේ දාගෙන දාගත්තොත් එහෙම අයින් කරන්න බැරි වෙන ප්‍රශ්නයක් තියෙනවා ඉදිරියේදී එන රජයකට සහ ජනාධිපතිවරයාට. ඇයි මේක මේ හදිසිය මේ කොමිසම සභාවට මේ සමාජිකයන් පත් කරන්න මේ ජනාධිපතිවරයාට තියෙන හදිසිය මොකක්ද දන්නවද? ඒකට හදිසිය තමයි විදුලි බල ව්‍යාපෘති 3කට මේ සමාජිකයන් හදිසියේ පත් කරලා විවස්ථාදායක සභාවට බලපෑම් කරලා පත් කරලා විදුලි බල ව්‍යාපෘති 3ක් විශේෂයෙන්ම පුනකරි පුනරින් ඔඩ්ඩමාවිඩි කියන ප්‍රදේශ 3ේදී විදුලි බල ව්‍යාපෘති 3ක් අදානි සමාගමට දීම සඳහා තමයි මේ අවසරයේ ගණ්ඩයන්නේ මහජන උපිතා කොමිසමෙන්. ඒක තමයි මේ ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න නොහැකි වුණත් අනිත් සියලු දේ නීති විරෝධීව කරලා මේකත් මේ නීති විරෝධීව මේ සමාජිකයන් ටික පත් කරගෙන ඒ අනුව තමා ගෙදර යන්න කලින් තමන්ගේ සහචරයන්ට මුදල් ලිපා ගැනීමට අවස්ථාව සැලසමින්
අදානි සමාගමට මේ විදුලි බල ව්‍යාපෘති තුන දීමට තමයි මේ සමාජිකයන් දාලා විසඳෙන්න කලින් මේ ව්‍යාපෘති සඳහා ඒ අවශ්‍ය අවසරය ගන්න යන්නේ. මේක මම හිතන්නේ මම මේ නීති විරෝධීයකට හේතුව තමයි අපි දන්නා මේ කොමිෂන් සභාවට සමාජිකයන් පත් කරන එක හොඳයි කොමසාරිස්වරින්. හැබැයි මේ කොමසාරිස්වරින් හරි කෙනෙක් පත් කරේ නැත්නම් එහෙම නැවතත් ඉදිරියේදී අපි දැක්කා වගේ ගිය අවුරුදු දෙක ඇතුළතදී මම කොච්චර සභාපතිවරයා කොච්චර අකමැති වුණත් ඒ සමාජිකයන් දේශපාලන බලපෑම් මත දාලා ඒ කට්ටිය මාර්ගෙන් විදුලි බිල වැඩි කළා. අපි දන්නවා බිලියන 200ක ආදායමක් ලබලා තියෙනවා CBI ආයතනය. දැන් කරන්නේ තමන් 22 ගෙදර යන්න කලින් සමාජිකයන් පත් කරලා ඒ සමාජිකයන් මාර්ගෙන් මේ විදුලි ව්‍යාපෘති තුනකට අවසර ලබා ගැනීමේ මූලික අරමුණ ඇනුව තමයි මේ සමාජිකයන් පත් කරන්න යන්නේ. ඒ නිසා මම අද මැතිවරණ කොමිසමට මේ පිළිබඳ මගේ විරෝධය ප්‍රකාශ කරනවා. මම දැන් හොඳම වැඩේ තමයි දවස් 19ක් ඉවසලා ඉන්න. ඊට පස්සේ ජනාධිපතිවරයා වෙන පුද්ගලයාට අවශ්‍ය දක්ෂ සුදුසුකම් ලබන සමාජිකයන් පත් කරන්න අවස්ථාව දීලා මේ කටයුතු ඉවත් වෙන්න කියලා කියන්නේ. මේක මම දැන් පවතින මැතිවරණ නීති වලට පටහැනි. ඒ වගේම අපි දන්නවා මේ ඉදිරි දවස් 19 ඇතුළත මේ වගේ ලොකු ව්‍යාපෘති තුනක් අවසර දුන්නොත් එහෙම ඒකෙන් වෙන්නේ ලොකු පාඩුවක්. අපි අර කලින් දැක්කා වගේ ඔබතුමා කියන ආකාරයට මේ ජනාධිපති වර්ණයට මෙහෙම දින තියෙද්දි දින කිහිපයක් තියෙද්දි මෙවැනි දේවල් කරන්න නීතිමය අවසරයක් තියෙනවද සාමාන්‍යයෙන්? නෑ, කොමිසමක සමාජිකයන් පැත්වීමට නීතිමය අවසරයක් තියෙනවා. හැබැයි මේ ව්‍යවස්ථා ස්වභාවයෙන් එපා කියපු අයම තමයි නැවතත් පත් කරන්න හදන්නේ. අපි දැක්කා අර කලින් නීතිපතිවරයා පත් කරන්න හරි මොකක් හරි ප්‍රශ්නකදී නීතිපතිවරයා නැවත පත් කරන්න තුන් පාරක් ව්‍යවස්ථා ස්වභාවයෙන් අවසර දුන්නේ නැහැ. හතරවෙනි පාර තමයි වෙන කෙනෙක් දැම්මේ. හැබැයි මේ ව්‍යවස්ථා ස්වභාව එපා කියද්දී ඇයි මේ දාන්නේ නැන්නේ? මොකද තමන්ට කීකරු සහචරයන් දාගෙන මේ අදානි සභාවකට මේ ව්‍යාපෘති තුන දෙන්න තමයි මේ ජනාධිපතිවරයා මේ දවස් 19ක් ඉවසන්නේ නැතුව මේ කටයුතු කරන්නේ. මම හිතන්නේ හොඳම දේ තමයි පත් වෙන ජනාධිපතිට අපි අනිවාර්යයෙන්ම දන්න මේ පැත්ත පත් වෙන්නේ නැහැ කියලා පත් වෙන පුද්ගලයාට මේ අවස්ථාව දීලා මේ වගේ වැදගත් කොමිසමක හරි සමාජිකයන් අරගෙන මේ දේ හරියට කරන්න කියලා මගේ ඉල්ලීම තියෙන්නේ. මගේ මේ ඉල්ලීම තියෙන්නේ ඒකට තමයි. ඔබගේ ඡන්ද කටයුතු කොහොමද දැන් ජනාධිපති වර්ණයට තව දින කීපයයි ඔබගේ ප්‍රචාර කටයුතු දැන් මොන වගේ තත්ත්වයක්? මම අනිත් පක්ෂ වගේ කෝටි 3ක් 4ක් එක මීටින් එකකට වියදම් කරගෙන සංදර්ශන දාන්නේ නැහැ. මම දැන් මහජනතාව දන්නවා මම මහජනතාව අතරට යනවා. මම දැන් එකම අපේක්ෂකයා මහජනතාව අතරට ගිහිල්ලා මහජනතාවත් එකට ඉඳගෙන මම මගේ ඡන්ද ව්‍යාපාර කටයුතු කරනවා. ලොකු මීටින් නැහැ. ලොකු මීටින් දාලා බස් වලින් මිනිස්සු ඇදලා සල්ලි දීලා මිනිස්සුන්ට කෑම දීලා බොන්න දීලා මහජනතාව ගෙනගෙන මීටින් කිරීමේ හැකි ගුණයක් මට නැහැ. දැන් හෙට චැපල් ඡන්දය ආරම්භ වෙනවා. රජයේ සේවකයන්ට එක එක කෙනා එක එක ගණන් කියනවා මෙච්චර වැඩි කරනවා මෙච්චර වැඩි කරනවා මෙච්චර වැඩි කරනවා කියලා. ඔබතුමා කීයද වැඩි කරන්නේ? මගේ ගණන් දහන්නේ. මම හිතන්නේ මේ අපේක්ෂකයන් 38 දිනාගෙන් එකම පුද්ගලයා මම තමයි. ව්‍යවසායක සාර්ථක ව්‍යාපාරිකයෙක්, ඒ වගේම රජයේ ආයතන තුනක හිටපු සභාපතිවරයෙක්. මේ දේශපාලනඥයන්ට කිසිම රජයේ රැකියාවක අත්දැකීම් නැහැ. මම තමයි එකම පුද්ගලයා රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශයේ එකට වැඩ කරලා මහජනට වැඩ කරපු. ඒ නිසා මම රාජ්‍ය සේවකයන්ගේ තියෙන ප්‍රශ්න අනිත් අයට හොඳට දන්නවා. මේක මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් 25-50 කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. රාජ්‍ය සේවයේ ඉන්න සියලුම 115ක් වෙන සියලුම සේවකයන් මම ආයෝජනය කරනවා. මේ මෝඩ බූරු දේශපාලනයෙන් පස්සේ යන්නේ නැතුව, ඒ දෙන පොරොන්දු විශ්වාස කරන්නේ නැතුව, මං වගේ රාජ්‍ය සේවයේ පළපුරුදු පුද්ගලෙක් ජනාධිපතිවරයාගෙන් පත් කරගෙන තියෙන වැටුප් විෂමතා, ඒ වගේම අනිකුත් විෂමතා ඔක්කොම, ඒ වගේම විශ්‍රාමිකයන්ගේ ඒ තියෙන විෂමතා ඔක්කොම හරි ක්‍රමයකට, සාධාරණ ක්‍රමයකට, මහජන විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාට කොන්ද කෙලින් තියාගෙන කකුල් දෙක නමන්න නැතුව හොඳ රාජ්‍ය සේවයක් ඕන නම් රාජ්‍ය සේවයේ හිටපු රාජ්‍ය පරිපාලනය හදාරපු සාර්ථක ව්‍යාපාරිකයෙකුට ඡන්දෙ දෙන්න මේ බූරුවන්ට ඡන්දෙ දෙන්න එපා. මොකද මෙයාලගෙන් ගොඩේමර හැකියාවක් නැහැ. හැමදාම කරා වගේ අවුරුදු 70 ඉදිරියේදීත් බොරු තමයි කරන්නේ.